metge, Laura Palmer metge. टी नागराज महता मीलांग उपाधिधारी सा डिप्लोमा यू पी डी जयरत महात्म्य अभी पत्ति लगे जीवित एस कविशा महात्म्य एम एच एफ मिन्हा අද හවස වෙන ලිපිටික ලෑස්ති මේ අද කැඳු පුදුම පත්ති මනෝගත වාහන ලෑස්ස කරලා ඔගලට ඔහම එතනට ගිහින් අමාත්‍යංශයෙන් පත්ති ටික ගන්න අම්මයි තාත්තයි කියන්නේ පත්තිම ලැබෙනවා නේද ඒකට මොකද මෙතන ඉන්නේ හැන්ද මෙතනට එන්නේ නැහැ කියන්නේ ඔන්න වෙනස් වුණා මෙහෙම වුණා නෑ නෑ ඒ ලඟ ඉන්න පිටික හදන්න ප්‍රමාද වෙන්නේ දැන් මම බස් එකේ ඉඳන් මේ අපේ රටේ පාසල් පද්ධතිය පත්තිමක් කියන්නේ එක ගෞරවනීය රසාවක් මේ රජයේ මේ පත්තිම දෙන එක ගැන ඇත්තටම අපිට ගොඩක් සතුටුයි අපි දැන් එක්සෑම් ලියලා අවුරුදු දෙකම ආරක් විතර වෙනවා ඉතින් ගොඩක් සන්තෝෂයි මේ රජයට තේමෙන් පත්තිම ලැබීම ගැන හරිම සතුටු ගැත දවස ගැන මොකද අපි 2021 විභාගෙ ලියලා මේ වෙනතුරු බලන් හිටපු පිරිසක් සතුටුයි කාලයක් බලාගෙන හිටිය හම්බ වෙනකන් හරිම සතුටුයි ඉතින් ඇත්තටම අද දවස ගැන ගොඩක් සතුටුයි මොකද අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා අවුරුදු 4ක් 5ක් විතර වුණා අපිට විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ඉතින් අද ගොඩක් සතුටුයි ඒ වගේම තමයි තව අපේ ලංකාවේ තව ඇති ගොඩක් වේකන්සීස් ඇති ඒ වගේම දැන් තියෙන තත්ත්වෙත් එක්ක
මේ අපි අරගෙන තියෙනවා වගේ මම ප්‍රාර්ථනා කරනවා අපේ ගෙවල් වල ඉන්න අපි වගේම අනිත් උපාධිධාරී සහෝදරයන්වත් මේ වගේ අපි වගේ අද වගේ මේ වගේ උතුම් ගුරු වෘතියට එකතු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිට ලබා දෙන පත්වීම සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි. අපි ගොඩක් කාලයක් බලන් ඉඳියා මේ අපිට පත්වීම හම්බ වෙනකන්. ඉතින් ඒ සම්බන්ධව ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ මේ ලබා දෙන පත්වීම් ඇත්තටම කුසලතාවයේ, දක්ෂතාවයේ සහ හැකියාවන් පෙන්වන ලද විදුහල්පතිවරුන්ට ලැබෙන දෙයක්. ශ්‍රී ලංකාවේ දුෂ්කර, අති දුෂ්කර පාසල්වල වසර 35ක් වගේ දීර්ඝ කාලයක් සේවය කරලා කට්ට කාලා ලබාගත් දෙයක්. ඇත්තටම මේ අවස්ථාවේදී මේ පත්වීම් ලබා දීම හා සම්බන්ධයෙන් මම හිතන්නේ දීර්ඝ කාලයක් විදුහල්පති සේවයේ කට්ට කරන ලද විදුහල්පතිවරුන්ට කරනු ලබන පොඩි සැලකීමක් හැටියට තමයි මම මේ අවස්ථාවේදී ඇත්තටම සලකන්නේ. අද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට අපි පත්වීම් ලබනවා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියේ ශ්‍රේණිධාරීන් කුසලතා පදනම් මත තෝරාගත්ත 60 දෙනෙකුට තමයි අද පත්වීම් දෙන්නේ. ඇත්තටම මේක අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් තනතුරක්, ඉතා වගකීම් බහුල තනතුරක්. සියලු දෙනාම අධ්‍යාපන ක්ෂේත්‍රයට උපරිම සේවයක් දැරටමත් කරලා තියෙන අය. ඉදිරියටත් අද මේ ලබන පත්වීම තුළින් විශාල කාර්යභාරයක්, විශාල වගකීම් සමුදායක් දරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල කාර්යයක් කිරීමට අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. இலங்கை கல்வி நிர்வாக சேவையினுடைய சேவை மூப்பு அனுபவத்தின் அடிப்படையிலே தெரிவு செய்யப்பட்டு இன்று நியமனம் வழங்குவதையிட்டு நாங்கள் மகிழ்ச்சி அடைகின்றோம். உண்மையிலேயே நாடு இப்பொழுது பொருளாதார ரீதியாக மெல்ல மெல்ல மீண்டு வருகின்ற இந்த சந்தர்ப்பத்தில் இவ்வாறான ஒரு நியமனம் வழங்குவது என்பது அரசுக்கு சவாலான போதிலும் கூட அதனை மேற்கொண்டு வருவதையிட்டு நாட்டினுடைய ஜனாதிபதி, பிரதமர் உள்ளிட்ட கல்வி அமைச்சர் ராஜாங்க கல்வி அமைச்சர் உள்ளிட்ட அமைச்சினுடைய அதிகாரிகளுக்கு இந்த சந்தர்ப்பத்திலே நன்றி. இன்று வந்து பட்டதாரிகளுக்கான உயர்தரத்துக்கான ஆசிரிய நியமனம் வந்து அலரி மாளிகையில் நடைபெறுகிறது. இதற்கான நியமனத்தினை கௌரவ ஜனாதிபதி அவர்களினால் வழங்கப்படுகிறது. இதற்கு நாங்கள் அனைத்து பட்ட ஆசிரிய சேவையில் இணைத்துக் கொள்ள உள்ள அனைத்து பட்டதாரிகள் சார்பாக நன்றியை தெரிவித்துக் கொள்கிறோம். தேங்க்யூ பிரசிடன்ட். நான் வந்து அக்ரிகல்ச்சர் சயின்ஸ் சப்ஜெக்டுக்கு வந்திருக்கேன். அப்போ நிறைய நாளைக்கு பிறகு கிராஜுவேட்ஸுக்கு இப்படி ஒரு அப்பாயின்மெண்ட் வந்து கிடைக்குது. அதில் எல்லாருமே சந்தோஷமாக இருப்பாங்க. பட்டதாரிகளாகிய எங்களுக்கு தேசிய பாடசாலையினுடைய நியமனங்கள் இன்று வழங்கப்படுகிறது. இந்த நியமனத்தை பெறுவதற்காக நாங்கள் நீண்ட காலமாக நாங்கள் இதற்காக காத்து கொண்டிருந்தோம். எனவே அந்த வகையிலே எங்களுக்கு இந்த நியமனத்தை பெற்றுக்கொள்வதானது மிகவும் சந்தோஷமாக இருக்கிறது. இங்கிருக்கின்ற அனைத்து பட்டதாரிகளுக்குமே இது ஒரு மகிழ்ச்சிகரமான தருணம். எனவே இந்த வேளையிலே கல்வி அமைச்சிற்கும் நாட்டிற்கும் எங்களுடைய நன்றிகளையும் தெரிவித்துக் கொள்கின்றோம். நன்றி. மிகவும் சந்தோஷமாக இருக்குது. கனகாலமாக நாங்கள் எதிர்பார்த்து காத்து கொண்டிருந்தது இன்றைய தினம் நிறைவேற என்று நினைக்கக்குள்ள மிகவும் நம்ப முடியாத சந்தோஷமாக இருக்குது. உண்மையிலேயே வந்து இந்த சந்தர்ப்பத்தில் வந்து கௌரவ ஜனாதிபதி அவர்களுக்கும் கல்வி அமைச்சர் சுசில் பிரேமஜாய்ந்தவங்களுக்கும் நாங்கள் எங்களோட மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்கிறோம். அந்த உப சிறுதின ஆட்டம விசேஷ தவசு பரிபாலன சேவையிட்ட அத்துல்வீமத் குரு சேவையிட்ட அத்துல்வீம் ඒතෝ බාරගන්නේ ඉතා වැදගත් වගකීමක් කියලා මං කියන්න කැමතියි. අධ්‍යාපනයේ වැදගත්. ගිය අවුරුදු දෙකේ රට බංකොලොත් වුණ අවස්ථාවේදී ඒ බංකොලොත්භාවයෙන් මිදීමට අපි පියවර ගත්ත කාලෙදී හැමතිතුමා එකක් කිව්වා. අධ්‍යාපන දෙන මුදල් අපි වැඩි කරා. ගුරුවරු බඳවා ගන්න එදා තිබුණ ඇබෑරිතු වලට විතරක් නෙමෙයි වැඩිපුරත් ලබලා දීලා තිබුණා. ඒ අමාරු කාලෙත් මේ මුදල් වෙන් කරලා දුන්නේ අපේ අනාගතයේ දිහායි. මේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි අපේ අනාගතය. ඒ අනාගතේ නැතිකොරොත් අපිත් නැති වෙනවා. දැන් අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා මම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරා. මේ අවුරුදු 40දී ලෝකේ ශීඝ්‍රයෙන් වෙනස් වුණා. දැන් ඇමතිතුමා අලුත් ප්‍රතිසංස්කරණ සකස් කරගෙන යනවා. ඒවා අපි ක්‍රියා කරන්න තියෙනවා. මම ප්‍රතිසංස්කරණ ආරම්භ කරපු කාලේ තිබුණේ ශ්‍රී ලංකාවට හඳුන්ලා දුන්න කම්පියුටර් අධ්‍යාපනය. මෙතුමා ඉන්න කාලේ අපිට හඳුන්වා දෙන්න තියෙනවා AI තාක්ෂණේ. එහෙනම් මේ කාලෙදි ලෝකෙ වෙනස් වුනේ හැටි අපිට හිතන්න පුළුවන්. තවත් ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න යනවා.
ඒ දැනුම ඕන අලුත් ලෝකෙක ජීවත් වෙන්න. අපි අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරුණ තරුණියන්ට අනාගත ලෝකේ ජීවත් වෙන්න උවමනා ඒ විෂයන් තාම ලැබලා දීලා නැහැ. මේ සියල්ලම යුතුයකම. ඒ නිසා මේ සේවයට ඇතුල් වුණාම කරුණා කළා මේ අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ සේවය කැප කරන්න. විනයක් ඇතුව වැඩ කරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බෑ. ඔබට සමාජයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30ක් බාර දෙන්න පුළුවන්, 50ක් බාර දෙන්න පුළුවන්. ඒත් ඔබෙත් යුද්ධ හමුදාවේ නිලධාරියෙක්ගේ වෙනසක් තියෙනවා. යුද්ධ හමුදාවේ නිලධාරියාට තියෙන්නේ පුහුණු කරපු අය, වැඩිහිටිය අය. ඔබ යටතේ තියෙන්නේ පුහුණු කරන්න ඕනේ තාම අවුරුදු 18ක් නොවුණ අය. ඉතින් මේ කාරණේ දිහා බැලලා තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි මේක ආරක්ෂා කරන්නේ නැත්නම් අපි අධ්‍යාපනයේ ක්‍රමයේ කඩාකප්පල් කරනවා නම් එහෙනම් අනාගතයට අනාගත පරපුරක් අපිට නැති වෙනවා. ඊයේමයි කතාවේ මම කිව්වේ විශේෂයෙන්ම අපිට හිමින් හිමින් යන්න බෑ. මේ බංකොලොත් භාවයෙන් ඉදිරියට එනවා නම් අයි බලන්න ඕනේ ඊළඟ අවුරුදු 20-25 තුලදී අපේ ඩොලර් බිලියන 85ක් තියෙන දලදේශීය නිෂ්පාදනය අඩු ගානේ ඩොලර් බිලියන 350ක්වත් කරන්න. ඒ මේ අනාගත පරපුර වෙන. අපි අනුන්නේ මමවත් ඇමතුමවත් නෑ වෙනකොට. අපි කවුරුවත් නෑ. ඒ නිසා මේ වැඩ කටයුතු ශිෂ්‍යයන්ගේ අනාගතය දිහා බැලලා ඒකට ප්‍රමුඛත්වය දීලා තමන්ගේ වැඩ කටයුතු කරන්න. මේ සේවය අනික් සේවයෙන් වෙනස්. ඒක ආරක්ෂා කරන්න කියලා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම අද පාසල්වල ඒ විනය ආරක්ෂා කරන්න සිදු වෙලා මම මෙහෙම සඳහන් කරන්නේ ඇමතුමත් සඳහන් කරා මේ ඉස්සෙල්ල ඇති වුණු වර්ජනේ. ඒ වර්ජන හොඳ නැහැ. පාසල්වල හේතුවකුත් නැහැ. 2022 දී මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ශිෂ්ත්‍රයට. මේ අවුරුද්දේ අපි හැම එක්කෙනාටම රුපියල් 10,000ක දීමනාවක් දුන්නා. ඒ දීමනාව දුන්නේ අපිට ඒක මීට වඩා දෙන්නට මුදල් තිබුණේ නැහැ. අපි ඒ දීමනාව දුන්නා. ලබලා දුන්නා. දැන් ඊට පසුව සමහර වෘත්තීය සමිති මේක සංශෝධනය කරන්න තව වැඩිපුර දෙන්න කියලා ඉල්ලනවා. ඒත් එතනදී මම පුදුම වුණේ මේ අධ්‍යාපන සේවයෙන් ගුරු සේවයෙන් උත් පඩි වැඩි කරන්න කිව්ව එකද? වැඩිපුර දීමනා දෙන්න කියලා. දෙපාරක් ලැබිලා තියෙනවා. අනික් අය අමාරුකම් නිසා මේක ඉල්ලන එක සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න තිබුණා. ඒත් දෙපාරක්. අන්න ඒක කළා එදා වැඩ වර්ජනයක් තිබ්බා. පන්ති කාමරේට ආවේ නැහැ. අනික් අතින් කියනවා නම් වර්ජනය. ඒ වර්ජනය කොහොමද කරේ? කොළඹ කොටුවේ දුම්රිය ස්ථානට ඇවිල්ලා. ඔතන තමයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අනික් අය ඇවිල්ලා කෑ ගහලා ඊට පස්සේ ජනාධිපති කාර්යාලයට එන්න හදලා අර පොලිසිය ඉන්න තැන බැරියර් ටික බලලා හොල්ලලා ටියර් ගෑස් ගහලා යන්නේ. ඕක අලුත් දෙයක් නෙමෙයි. ඒත් ගුරු වෘත්තිය ඒක කරන්න උවමනා. මෙතුමා කිව්ව හැටියට ඒ කාලෙදී අත්සන් කරන්නේ නැතුව ඉගැන්නුවා. සමහර රටවල කළු පටියක් අරගෙන බැඳලා ඇවිල්ලා උගන්වනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වාගේ ඒක කරන්න උවමනා. ඉතින් අපි කිව්වා එතෙන්ට එන්න එපා කියලා ජනාධිපති කාර්යාලය ළඟට ඒගොල්ලෝ ආවා. කඳුළු ගෑස් ගැහුවා. සාමාන්‍ය ඔක සිදු වුණාම අනික් වෘත්තීය සමිතිය ඊළඟ දවසේ ගිහින් වැඩට යනවා. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය උනේ? මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මට යාපනයේ මන්ත්‍රීවරයෙක් අපි මේවම අපි ඉඩ දුන්නේ නැහැ මෙහෙම වැඩ වර්ජනය කරන. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. ජාත්‍යන්තර පාසල් ගෙනාවා. මොකද්ද මේ මිනිස්සු කරේ? මේ නායකයෝ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. රජයේව සාමාන්‍යයෙන් ගම්වල දුප්පත් අය අනේක. ඒකද වගකීම? අනික් හැම එක්කෙනාට ගුරුන්ට තේරුණා අධ්‍යාපනයේ වැදගත්කම. ද්‍රවිඩ මාධ්‍ය මුස්ලිම් අය ඔය සමහර නූරෙලිය සමහර තැන්වල සිංහල මාධ්‍ය පාසල් නවත්තලා දෙමළ මාධ්‍ය පාසල් උගන්වනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන්න බෑ. කොහොමද ගිහින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාලනය කරන්නේ? මට ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් ඇහුවා ජනාධිපති අපි ගිහින් උගන්වන්නද කියලා මේ අයට කොහොමද විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමටද ගුරුවරු වැටලා තියෙන්නේ අද? ටිකක් හිතන්න මොකද්ද ගුරුවරු ගැන හිතන්නේ කියලා. විදුහල්පතිවරු ගැන හිතන්නේ මොකද්ද කියලා? සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කර එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න පිළ දෙන්න හොඳ නැහැ. ජනතාව
ආණ්ඩුවට බයිනෝ මුකුත් කරේ නෑ කියල. ජනතාව විපක්ෂයට බයිනෝ මේ අයට සහයෝග්‍ය දෙනවා කියල. ඒක හොඳ නෑ. මම නීති පොයතුමා එක්ක සාකච්ඡා කරා. මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක්. උදේ හතහමාරේ ඉඳන් දවල් එකහමාරට ඍජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පන්ති කඩාකප්පල් කරන්න බෑ. පාසැල වහලා හෝ වර්ජනය කළ හෝ වෙනත් මේක. ඒ පියවර අපිට ගන්ට සිදුවෙනවා. අනාගත පරපුර වෙනුවේ. මතක තියාගන්න. මංකව ඒ කාරණය දිහා බලන්න. මං හැමතිත් අපි ඇමතුමා එක්ක සාකච්ඡා කරා මේ ගුරුමාරු ක්‍රමය කම්පියුටර් එකෙන් කරන්න පුළුවන්ද කියලා. ඒ දිහා බලන්න කියලා. දැන්ට ගුරුමාරු කොමිටි වලට ඌමනානම් කට්ටිය මාරු කරන්න ඉන්නවා. වැඩ කරපු කාටවත් අසාධාරණයක් දෙන්න බෑ මේ අවස්ථාවේ දුසස් වීම හරි මාරු කිරීම වලින්. මින් පස්සේ නම් මම තරහ වෙන්න එපා. මට සිදුවේ ඕනම් මීට වඩා තදින් ක්‍රියා කරන්න. මම එදා මල්වත්ත මහානායක ස්වාමීන් වහන්සේ කිව්ව උනා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා. ඒ තත්ත්වයට එන්න. ඔබ දැන් ඇතුල් වෙන්නේ මේ වැදගත් එකට. මෙතන සමහරු මං කියන එක තරහ වෙන්න පුළුවන්. ඒත් මේකයි ඇත්ත. අපි අපේ අනාගතේ මේ දරුවන්ට අනාගත දෙන්න ඕනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපිට ගන්න තියෙන AP වල අරගන්නත් ඒ වගේම මේ සේවයේ සියලු දෙනාම අනාගතයේ දිහා බලලා ක්‍රියා කරන්න. මම විපක්ෂයෙන් උත් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මෙහෙම කඩාකප්පල් කරන වැඩවලට සහයෝගය දෙන්න එපා කියලා. ඔබ ඇතුල් වෙන සේවය ගැන මං හිතුවා මේ කාරණා කියන්න ඕන කියලා. මොකද දෙමව්පියන් කියන දේ අහලා ජනතාව කියලා දේ අහලා අපිට වැඩ කටයුතු කරන්න සිදු වෙනවා.